රුවන් සරණයි හැමද දෙ නාටම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අද දවස්සේ ඔබට පැතගත් පාණි විඩියක් කියන්නට තමයි මේ වීඩියෝව සකස් කරන්නේ විශේෂයෙන්ම නාගනන්ද කොඩිතුවක් වු මහත්මයා පසුගේ කාලේ ඇතිවෙච්ච ගේෑස් අර්බූදේ නැත්තං ගෑස් වල නිසි ප්‍රමිතියක් නොමැතිකමින් සිදුවුණු සහ සිදුුව අන්නට ගිය ජීවිතහා දේප ලහානි අවම කිරීම සඳහා කරනලද අධිකරණමය ක්‍රියාදාමයන් හරහා කළ මැදිහත්වීම ඇගයිීමකට ලක්කිරීමට මාම මේ අවස්ථාවක් කරගන්නවා. විශේෂීමම අපි දැක්කා ඒ ගෑස්වල නිසි ප්‍රමිතියක් නොමැතිකමනිසා. එම ගෑස් සිලින්දරවලින් ගෑස් කාන්ද වෙලා ගෑස් ලිප්පොලින් ගෑස් කාන්දු වෙලා පිපිරීම් සිද් වෙලා දහසකට ආසන් සංඛ්‍යාවක් පිපිරීම් සිදදුුව වෙලා යගේම ජීවිත හතාටක් නැතිවෙලා මත් අතසන ත්වකට ගෙදරකට ගේෑස් ලන්රයා ගන නිසු බවය තරම් ත්වකට පත් වුණා. මේ තත්වේ වෙනස් කරන්නට නාගනන්ද කොඩිතුවක්කු මහත්මය අධිකරණයට ගහි ඉදිරිපත්වෙලා අධිකරණය කරුණු දැක්වියම් කරලා එම ගෑස් ගෙන්නීම නතර කරන්නටත් ඒ කැන්නේ ඒ අහිතකර සංයුතියෙන් යුක්ත ඒ ගෑස් නතර කරන්නටත් නිවස් වලට අලවි කරලා තියෙන නිවස්වලට නිකුත් කරල බෙදාහැරලා තිබුණු ඒ. ු්‍රමිතිය ුක්ද බල ප්‍රමිතිය යුක්ත ගෑ සිලන්ඩර් නැවත එකතු කර ගැනීමටත් අධිකරන මේ තීම් දුවක් ගන්නට එතුමා මැදිහත් වුණා ඒ සම්බන්ධව රටක් වශයෙන් අපි නාගනන්න කොඩිතුවක්ු මහත්මයායට අපේ ස්තූතිය පල කළ යුතුමයි මිහිදී විශේෂයෙන් මාද දවසේ මේ පවත්වන්නට යෙදී ඇති පුංචි වැඩසටහන අංකේ කසිේ හැත්ත හත්තඉ කළ හත්තරම් පොත කුුණඩ සාලයක කියන්න තාව කාලික ලිපිනේ පදිංචිව සි ියන්ගනි අ ශෝකා සෝමසිරි කියන සිව්දරු මවගේ මෙම ප්‍රමිතියන් තොර ගෑස් කාන්දුව නිසා සිදුුවුණු ඉතාමත්ම වේදනාත්මක මර අසර නෝනු දරුවන් වෙනුවෙන් යම් ප්‍රතිපාදනයක් අපපිය අල්මිලියේන එක පමණ මුදලක් ඒ අයට ප්‍රධානය කරන්නට අද මේ දවස යොදාගන තිබෙන බව මට දැනගන්නට ලබුණ මේ සඳහා සහභාවගෙන් බලාපොරෘත්තිය හිටියත් ම සනියි පත්යක් නිසාමට හභාගන්න බැරිවුනාා නමුත් ම මගේ ආශිරවාද මේ සඳහාය එකතු කරනවා. දින දහයක් වැනි කාලයක් මම දැනුවත්ව මව මරණීය තුවාල ලබා ඒ ගෑස් සිිලින්දරේ පිපුරායාෑම නිසා මරණීය තුවාල ලබා ඇය රෝහල් ගතව ඉඳලා මියගි හින්තියෙන්නේ. ඉතින් ඇයට නිර්වාණ සවම ප්‍රාර්ථනා කරනවාම අවස්ථාවේ ඒ වගේ ඇ ප්‍රමුඛ බන්ඳු අනතුරු වලින් මිය පරලො වගේ සියලු දෙනාට . නිර්වාණය ප්‍රාර්ථනා කරනවා රෝගාතුරුව තුවාල ලබා සිටින අයට හැම දෙෙනටම ඉක් පන් සුවය ප්‍රාර්ථනා කරවා ඒවගේම අවසානනිමං පුංචි වචන දෙකක් නම් කියන්නම ඕනේ මේරටේ පොලිසියට නීතිය ක්‍රියාත්ම කරන්න ගිහාම සමහරතැන්වලදී නැති නීති හදලා තියෙන නීති නවල පලිගන්නට දේශපාලකයන්ගෙන් තමන්ගේ තරු පටි උසස් කරගන්නට වරප්‍රසාද වර්ධාන ලබා ගන්නට නඩු කියන්න ගො හොඳර දන්න ඇබැයි මේ මවට සිදුණු සහ මේ ගෑසිලින්ඩර් පුරාෑම නිසා සිදුවුණු අලාභය පිළිබඳව කතා කරන්නට ඔවුන්ට නීතියක් හොයාගන්න බැරුව ඔ නීතිපතිවරයාට මේක වාර්තා කලතිනු. යම් ගොඩනැගිල්ලක් ඉදි කළ පුද්ගලයෙක් සිතා මතාම එය නිසි ප්‍රමිතියෙන් ඉදි නොකර. ඒ ගොඩ නැගිල්ල කඩෑ වැටුණොත්. එන් ජීවිතහානනි දේපලහානි සිද වුණොත්. ඒ ගොඩනැගිල්ල හදපු. ඉදිකිරීම් කොන්ත්‍රාත්රුවට නඩු පවරන්නට අමුතුයෙන් නීතියක් ඕනෙද. එබන්ඳු අවස්ථාවල්ලල ක්‍රියාත්ම කරන නීතිය පොලිසියට බැරි වුනාද මේ අවස්ථාවදි ක්‍රියාත්ම කරන්න. කන්න ගිහාම කබර ගොයා තලගොයා කර නීතියක් මේ රටේ තියෙන්. අ අරගලේ හිටපු අය ජනාධිපතිමන්දරයේ පැපොල් බෑව කෑවය ඇඳේ නිදාගත්තා අය කියලා ඒගොල්ලන්ට පන්නපන්න හොය හොයා දඩුවන් දෙන්න පුළුවන් පොලිසිය මේම ගෑස් සමාගමේ හිතාමතා කළ වරදකින් ගෑ සංයුතිය වෙනස් කරලා ඒකරපු වරද නිසා හානිවෙච්ච ජීවිතවලට වන්දිගෙවන්න ජීවිත පිළිබඳව අධිකරණයට කරුණුවාර්තා කල සාධහරණයක් කිටු කරන්න ඔවුන්ට නීතියක් නැහැල්ලු. ලැජ්ජයි. එනි පොලිසි ක් ේෂම් පොලිසිය ඇතුළ ආරක්ෂිකන්සවලට අපේරටේ මිනිස්ස ඉදිරි පත්වවෙෙන්නේ. පහසුවයෙන් තෝරාගන්න පුළුවන් රස්සාාව ඒක නිසා. එනැතු ඒක තියෙන හිතා වැදගත් බවක් අපට දකින්න නැහැ. එනිසා අවසාන වශයනුත් මේ කර්තාවයට මැදිහත් වුණු, නාගන කොඩිතු ඔක්කු මහත්මයා ප්‍රමුඛ, මේ දායකත්වය දැක්කු සියලූම දෙනාට අපි උතුම් චතුවාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනෝ තෙරවන්සරණයි.